ජනතා විමුක්ති පෙරමුණේ ඉතිහාසයේ පුරාම වෛරය, ක්‍රෝධය, ඉරිසියාව වපුරපු දේශපාලන ව්‍යාපාරයක්. කෙනෙක් හැදලා ඉන්නවා නම්, කෙනෙක් දියුණු වෙලා ඉන්නවා නම්, ඒ දියුණු වෙච්ච සහ අතමිට සරු කෙනෙක් විනාශ කරලා සතුටු වෙන කණ්ඩායමක් තමයි ජනතා විමුක්ති පෙරමුණේ ඉතිහාසයේ පුරා පෙන්ලා තිබෙන්නේ. විප්ලවයකින් රට අල්ලන්න කියලා වුන් කරපු ඒ ක්‍රියාදාමයට තරුණයන් විශාල පිරිසක් ජීවිත පරිත්‍යාග කරා. අදටත් වුන් එකෙන් ජාතියෙන් සමාව ගන්නවද? දැන් බලන්න රට බංකොලොත් වෙලා තිබෙන මේ තත්ත්වය නිර්මාණය වුණේ ජනතා විමුක්ති පෙරමුණේ වගකීමෙන්නේ. 1971 සහ 88 89 කාල පරිච්ඡේද ඇති කරපු කලබලකාරී පරිසරය සහ විප්ලවය නිසා මෙරටේ 60,000ක් තරුණයන් ඝාතනය වුණා පමණක් නෙවෙයි ඒ නිසා රටේ ආර්ථිකයේ බංකොලොත් වෙන්න බලපාපු විශාල හේතු ගණනාවක් නිර්මාණය වුණා. මෙරට මේ තත්ත්වයට පත්වීමේ පූර්ණ වගකීම වෙන කාටවත් පවරන්න බෑ. ඒක පවරන්න පුළුවන් ජනතා විමුක්ති පෙරමුණටයි කියන එක පැහැදිලිව අපි කියනවා.